අයිබෝවන් අපි බලාපොරොත්තු වෙලා හිටියේ ඉංගලන්තයට සංචාරයකට කියන්නේ විසිට් වීසාවකට එන කාරණා පිළිබඳව කතා කරන්න. නමුත් මේ ඇතිවෙච්ච කොවිඩ් ප්‍රශ්නේ නිසා ඉංගලන්තයට ලංකාවෙන් එන්න තියෙන chances කියන්නේ රතු එළි තැලිලා තියෙන්නේ ලංකාවෙන් මෙහාට එන අයට එන්න විදියක් නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ විසිට් එකකට. ඉතින් ඒකම අපිට ඉල්ලීම් ගන්නවක් තිබුණා ස්ටුඩන්ට්ස්ලා පිළිබඳව කතා කරන්න. මේ අවස්ථාව තමයි ඉංගලන්තයේ සැප්තැම්බර් මාසේ ශිෂ්‍යන්ව බඳවා ගන්න විශ්වවිද්‍යාලවලට ප්‍රධාන වශයෙන්. නමුත් සැප්තැම්බර් විතරක් නෙමෙයි ලබන අවුරුද්දේ ජනවාරි මාසෙත් විශ්වවිද්‍යාලයෙන් සමහර විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම කෙරෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඒ පිළිබඳව කතා කරන්න. නමුත් ඒ ඉස්සෙල්ලා අපිට තියෙන කරුණක් කියන්න. ලංකාවේ තුන්දෙනෙක් අපිව සම්බන්ධ කරගත්තා. ඔවුන්ට එංගලන්තයෙන් වර්ක් පර්මිට්ස් ඉෂු කරා කියලා ඒවා හරිද කියලා බලන්න කියලා. අපි ඒ වර්ක් පර්මිට්ස් ඊමේල් මගින් ගෙන්නගෙන බැලුවාම ඒවා නියම ඩොකියුමන්ට්ස් නෙමෙයි, ෆෝජරිස්. ඒ කියන්නේ ව්‍යාජව සකස් කරපු ලියෙක් කියවිලි. ඒකම උන් අතරේ තිබුණා අංකයක්, දුරකථන අංකයක්. අපි ඒකට කතා කරලා බැලුවාම මේ ටෙලිෆෝන් ලයින් එක යන්නේ, ටෙලිෆෝන් කෝල් එක යන්නේ රෂ්‍යාවලට. රෂ්‍යාවල කම්පැනියක් තමයි මුන්ට මේ වර්ක් පර්මිට්ස් ලබා දීලා තියෙන්නේ. ඉතින් රෂ්‍යාවල කම්පැනියකට හැකියාවක් නැහැ එංගලන්තයේ වර්ක් පර්මිට්ස් දෙන්න. ඒ නිසා කවුරු හරි එහෙ විදිය කරනවා නම් තම පරිස්සමින් හොයලා බලලා කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලවල වසර තුනේ බේසික් ඩිග්‍රී එක වගේම වසර දෙකේ උපාධි පාඨමාලා තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් එංගලන්තයේ පුරා, මහා බ්‍රිතාන්‍යයේ පුරා උසස් අධ්‍යාපනය දෙන ආයතන 350කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ 170ක් 80ක්ම විශ්වවිද්‍යාල, ලන්ඩනයේ තියෙනවා විශ්වවිද්‍යාල 23ක් පමණ. ඉතින් ඔය ඕනෙ එක තියෙන පාඨමාලාවට ඇතුල් වෙන්න පුළුවන්. ඒ විශ්වවිද්‍යාලවල තියෙන පාඨමාලාවල එකතු කරාම පාඨමාලා 50,000කට වැඩි තියෙනවා කියලා තමයි ගණනය වෙන්නේ. මොකද ලෝකේ තියෙන හැම විෂයක්ම පාහේ ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයන ක්‍රමවේදයට ඇතුල් වෙලා තියෙනවා, ඇතුල් කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ අවම වයස අවුරුදු 17යි. වැඩි වයසක සීමාවක් නැහැ. නමුත් සීමාවක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඕන කෙනෙකුට වයසකට ඇතුල් වෙන්න පුළුවන් කියලා. මොකද ඔවුන්ගේ රැකියාවේ වැඩි දියුණුවකට, ප්‍රොමෝෂන් එකකට, එහෙම නැත්නම් තමන්ගේ කරගෙන ආපු අධ්‍යාපනය වැඩි දියුණු කිරීමකට මිසක් වැඩි වයසට ලීසියෙන් එංගලන්තයේ ඉගෙනීමට එන්න හැකියාවක් නැහැ. ඉතින් අපි කතා කරමු දැන් ගාස්තු පිළිබඳව. එංගලන්තයේ විශ්වවිද්‍යාලවල ගාස්තු දළ වශයෙන් පවුන්ඩ් 16,000 පමණ වෙනවා වසරකට. ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිගමනය කරලා තියෙනවා පවුම් 1,334ක් එක ශිෂ්‍යයෙකුට අවශ්‍ය වෙනවා කියලා මාසික වියදම් වශයෙන්. ඒ කියන්නේ ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, පොත්පත්, කැමබීම, ඒ වට වියදම් වෙන ප්‍රමාණය. ඒ කියන්නේ පවුම් 16,000ට අමතරව පවුම් 1,334 වැඩි කිරීම 9ක්, කියන්නේ පවුම් 12,000ක් පමණ ප්‍රමාණයක් ශිෂ්‍යෙක් යටතේ තියෙන්න ඕනේ වීසා ඇප්ලයි කරන වෙලාවේ. 9 කියලා කියන්නේ මාස 9කට තමයි ගණනය කරන්නේ. මොකද විශ්වවිද්‍යාල පාඨමාලාවක් හැම අවුරුද්දම තියෙන මාස 9යි, ඒතුළු මාස තුනනි වාඩු. ඉතින් මාස 9කට මේ මුදල් තිය යුතුයි කියලා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය 16,000 තියෙන ගාස්තුව සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව මගින් අඩු කරලා තියෙනවා. පවුම් 4,000 විතර ශිෂ්‍යත්ව අරමුදලක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ඇප්ලයි කරනකොට ඔහු කැමති වුණොත් ශිෂ්‍යත්වය ස්කෝලර්ෂිප් එකක් දෙනවා. ඉතින් අපිට ඒ දැනගැනීමට අවශ්‍ය නම් අපිව දැනුවත් කරන්න, ඉතින් අපි ඔබලාට ඒ පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න තියෙන සරලම සුදුසුකම තමයි උසස් පෙළ. උසස් පෙළ සමත් වීම. නමුත් උසස් පෙළ සමත්ුනේ නැහැ කියලා අධ්‍යාපනය අහිමි වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළින් වුණත් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ විශ්වවිද්‍යාලවල ෆවුන්ඩේෂන් කෝසස් තියෙනවා. ඒ වගේම ලංකාවේ සමහර ආයතන තියෙනවා ඔන්ලයින් ක්‍රමවේද මගින් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න
සිසුන් සකස් කිරීමේ ඒ කියන්නේ ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් ලබා දීමේ ආයතන තියෙනවා ලංකාවේ. ඉතින් ඒ පිළිබඳව ඔබලාට දැනගන්න ඕන නම් අපිව දැනුවත් කරන්න, අපි බලාව දැනුවත් කරන්න. එතකොට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍ය නිසා IELTS කියන IELTS කියන විභාගයේ සමත් විය යුතුයි. නමුත් සමහර විශ්වවිද්‍යාලවල එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔවුන් ඒ ආයතන කරන සිසුන්ව තාක්ෂණ මගින් Zoom එහෙම නැත්නම් Skype මගින් interview කරලා ඔවුන් තේරුම් ගන්න ඔවුන්ගේ ඉංග්‍රීසි තේරුම් ගැනීම ඉංග්‍රීසියෙන් ඔවුන්ට පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් එහෙම අයට IELTS අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක සමහර විශ්වවිද්‍යාලවල එහෙම කරන්නේ. ඒ විශ්වවිද්‍යාලවල තමයි IELTS අවශ්‍ය වෙන්නේ. ඉතින් ශිෂ්‍යෙක්ට මේ පැය 20ක සතියකට පැය 20ක් වැඩ කිරීමේ අවකාශය තියෙනවා. ඒ කියන්නේ මාස 9 ඇතුළත, ඒ කියන්නේ පාඨමාලාව තියෙනනේ මාස 9, මේ මාස 9 ඇතුළත හැම සතියකම පැය 20ක් වැඩ කරන්න පුළුවන්. මාස 9 ගත වුණාට පස්සේ නිමාඩු කාලේ ෆුල් ටයිම්, ඒ කියන්නේ පූර්ණ කාලෙම තමන්ගේ අවශ්‍ය රැකියාවකට, කැමති රැකියාවකට, පුළුවන් රැකියාවකට යෙදෙන්න පුළුවන්. ඒ මාස 9 කතාව තියෙන්නේ මොකද හුඟ දෙනෙක් මාස 9 පාඨමාලාවෙන් පස්සේ තමන්ගේ ගම රටවල් බලා යනවා. ඉතින් සමහර බොහෝ දෙනෙක් රැඳෙනවා. ඉතින් ආපහු යන්න එන්න ඕනේ නැහැ නේ අවුරුද්දක් ඇතුළත. ඉතින් ඒ තත්ත්වේ නිසා මේ බේසික් ඩිග්‍රී එක කියන්නේ අවුරුදු 3 හරි 2 හරි ඩිග්‍රී එකට එන අයට ඔවුන්ගේ පවුල් භාර්යාව දරුවන් ගෙන්නීමේ හැකියාවක් නැහැ. නමුත් මාස්ටර්ස් වලට එන MSc, MBA, LLM එයාදී වශයෙන් මාස්ටර්ස් හෝ උසස් PhD එකකට වගේ එන අයට පුළුවන් වෙනවා තමන්ගේ භාර්යාව හෝ සැමියා, කියන්නේ භාර්යාව පාඨමාලාව කරනවා නම් සැමියාව ගේන්න පුළුවන්, සැමියා කරනවා නම් භාර්යාව, ඒ වගේම දරුවන් ගේන්න පුළුවන්. එහෙම ගේන එන අයට ඉගෙන ගන්න නැතුව අර ඩිපෙන්ඩන්ට් හැටියට ඉන්න කෙනාට වැඩි කිරීමේ අයිතිය තියෙනවා ෆුල් ටයිම්, සම්පූර්ණයෙන්ම වැඩ කරන්න පුළුවන්. දරුවන්ට තමන්ගේ රජයේ පාසල් වලට යන්න පුළුවන් ගලන්තේ නොමිලේ. ඉතින් ඒ ඒක ලැබෙන්නේ මාස්ටර්ස් හරි ඒට ඉහළ උපාධියකට යන අයට විතරයි. ඉතින් මේ බේසික් ඩිග්‍රී එකේ මාස්ටර්ස් එකේ දෙකේම ඉඩ දෙනවා පාඨමාලාව සම්පූර්ණ කළාට පස්සේ අවුරුදු දෙකක කාලයක වීසා අප් ලබා දෙනවා තමන්ට රැකියා කරන්න. ඒ රැකියා කරන අතරතුරේ වර්ක් පර්මිට් එකක් හොයාගන්න. ඒ කියන්නේ වර්ක් පර්මිට් එක තමයි එංගලන්තයට එන්න පුළුවන් ක්‍රමවේදය හොඳම, එන්නව නම් එන ක්‍රමවේදය හොඳම. නමුත් වර්ක් පර්මිට් එක හොයාගන්න මේ උපාධි පාඨමාලා සම්පූර්ණ කරපු අයට ආගමන විකමන දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා දීලා තියෙනවා. ඔවුන්ට ඒ කාලේ වැඩ කරන්න පුළුවන්, වැඩ කරන ගමන් වර්ක් පර්මිට් එක හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ දක්ෂතාවය මත, තමන්ගේ අධ්‍යාපනය, තමන් කරපු කෝස් එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මෙහි තියෙන රැකියාවල් වලින් සමහරකට ඇතුල් වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට මම PR එක ගැන කතා කරන්න මේ අවස්ථාවේ. PR කියලා කියන්නේ දැන් ලංකාවෙන් කියනවනේ PR කියලා permanent residency, එංගලන්තේ කියන්නේ indefinite leave to remain කියලා. කියන්නේ permanent stay. එංගලන්තයේ අවුරුදු 10ක් නොකඩවා ලීගලි නීත්‍යානුකූලව හිටපු කෙනෙකුට PR එක ගන්න පුළුවන්. ඒතකොට ශිෂ්‍යෙක් ඇවිල්ලා අවුරුදු 3ක් කෝසයක් කළා, අවුරුදු 2ක් ඊට පස්සේ උන්ට වැඩ කරන්න අවස්ථාව දෙනවා. ඒක කළා, මාස්ටර්ස්යක් කළා, මාස්ටර්ස්යෙන් පස්සේ අවුරුදු 2ක් තව වැඩ කළා. වර්ක් පර්මිට් එකක් හොයාගෙන එහෙම 10 සම්පූර්ණ කරගත්තොත් උන්ට එංගලන්තයේ PR එක හම්බ වෙනවා. දැන් තියෙන වාතාවරණයේ නීති රීති අනුව මොකද මගේ අවුරුදු දැන් 36ක් විතර මම එංගලන්තේ ජීවත් වෙන්නේ. මගේ ඒකේ තියෙන අත්දැකීම තමයි මම කියන්නේ. ඒවා වෙනස් වෙන්න පුළුවන්. මොකද තිබිච්ච වෙනස් වෙලා තියෙනවා, සැරින් සැරේ වෙනස් වෙගෙන යනවා. ඉතින් අද කියන එක මම මේ අද මේ කියන්නේ අද දිනේට පදනම් වෙලා මේ මත. ඉතින් ඒක මට එකක් මතක් වෙනවා අර ලංකාවේ එංගලන්තයට හරි විදේශයට සල්ලි වන්න අමාරුකමක් මහ බැංකුවෙන් සිද්ධ වුණා කියලා අද දැනගන්න ලැබුණා. ඉතින් ශිෂ්‍යෝ ඒ පිළිබඳව අවබෝධින් වැඩකට කළොත් හොඳයි. දැලෑස්සෙ ඉන්න ඉස්සෙල්ලා තමයි සල්ලි වන්න පුළුවන් ද ලංකාවෙන් කියන එක. ඉතින් ඒක හරි අවශ්‍යයි, හරිම එදා.
ඉතින් PR එක හම්බ වෙන තව ක්‍රමවේදයක් තමයි work permit එක. ලංකාවෙන් work permit එකකට මෙහෙ එනවා නම් පොද මෙහෙ තියෙනවා work permit ක්‍රමවේදයක් work permit එන අබෑතු ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ තියෙනවා ඒ work permit එකකට එනවා නම් අවුරුදු 5ක වීසාවක් හම්බ වෙනවා පහෙන් පස්සේ permanent stay එක හම්බ වෙනවා PR එක හම්බ වෙනවා ඒ අවුරුදු 5 හම්බ වෙලා PR එක හම්බ වෙලා එනේ 10 PR එක හම්බුණත් 5 PR එක හම්බුණත් ඒට අවුරුද්දකට පස්සේ බ්‍රිටිෂ් වෙන්න ඇප්ලයි කරන්න පුළුවන් බ්‍රිටිෂ් වෙන්න පුළුවන් බොහෝදුරට බ්‍රිටිෂ් වෙන එකත් හැමතෙම ලැබෙන ඉතින් පාඨමාලා ගාස්තු ඒ කියන්නේ පවුන්ඩ් 16000 ඒ වගේම තමන්ට වියදම් වෙන ප්‍රමාණය පවුන්ඩ් 12000 ඒ දෙක තමන්ගේ නමින් හෝ තමන්ගේ දෙමාපියන්ගේ නමින් හෝ පාර්ට්න කෙනෙක් එහෙම නැත්නම් භාර්යාවගේ නමින් බැංකු ගිණුමක පිළිගත් බැංකු ගිණුමක දවස් 28ක කාලයක් තිබිලා තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම කාර්යය මුල්ලෙමය ශක්තිය පිළිබඳව. දවස් 28ක් තියලා ඒ ස්ටේට්මන්ට් එක තමයි ඉදිරිපත් කරන්න ඕනේ තමන් වීසා ආයදුම් කරනකොට. මම දැන් කියන්නම් වීසා එකට අවශ්‍ය දියවිලි තමන්ට පාස්පෝර්ට් එකක් අවශ්‍ය වෙනවා. පාස්පෝර්ට් එක පසර පහකට එහා තිබ්බොත් තමයි හරි සමහර 10ක් හම්බ වෙන ඒවා තියෙනවා නම් පහයි මම හිතන්නේ ලංකාවේ එක්ස්ටෙන්ෂන් එක ගන්න පුළුවන් ද කියන එක මම හරියටම ඒ පිළිබඳව අවබෝධ වෙන්නේ ඒක ලංකාවේ ඉෂුව කරන නිසා මොකද මේ හැවිලා කෙටි කාලෙකදී පාස්පෝර්ට් එක ඉවරනවා නම් මේ හැවිලා පාස්පෝර්ට් එක දික් කරගෙන ඒ වැඩ කටයුතු කරන්න හයි කොමිෂනට ඇවිල්ලා ලන්ඩන් වල ටිකක් කරදරකාරී තත්යකට මුහුණ පාන්න වෙන නිසා හොඳ පාස්පෝර්ට් එකක් හොඳ කාලයක් තියෙන එකක් තමන් තියාගන්න. එක දෙක තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහතික. A level, O level, CMA, ICMA, chartered ඒ වගේම අර ඔන්ලයින් කෝසස් කරලා ඔන්ලයින් වලින් විශ්වවිද්‍යාලයේ සුදුසුකම් ලැබපු අයගේ ඒ සහතික ඒවා තමයි සහතික අවශ්‍ය වෙන. ඒ පස්සේ අවශ්‍යයි IELTS සහතිකේ ඒ අවශ්‍යයට මම කව සමහරවට අවශ්‍ය වෙන්නේ. සමහර විශ්වවිද්‍යාලවල ඒක අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ තමන්ට උනේ විශ්වවිද්‍යාලයෙන් තමන්ව පිළිගත්ත කියන ඇක්සෙප්ට් කරා කියන ලියුම තමන්ට පාඨමාලාවක් හදාරන්න විශ්වවිද්‍යාලයේ තමන්ව ගත්ත තෝරගත්ත කියන ලිපි අවශ්‍යයි. ප්‍රධානම දේ තමයි මම කියපු බැංකු ස්ටේට්මන්ට් එක. ඔය මුදල 16000 පවුම් ඒ වගේම පවුම් 12000 බැංකුවේ දවස් 28ක් තිබුණු බැංකු ස්ටේට්මන්ට් එක රජයේ පිළිගත් බැංකුවක. රජයේ බැංකුවක වෙන්න පුළුවන්. නමුත් රජයේ පිළිගත් බැංකුවක් වෙන්න පුළුවන්. ඒකේ තිබිලා තියෙන ඕනේ. මොකද ඒ පිළිබඳව ඉමිග්‍රේෂන් එකෙන් විමසීමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා හරියට තියෙන්න ඕනේ. නැවත වරක් මම කියන්නම් අර ඔන්ලයින් තියෙන තමන්ට සුදුසුකම් නැත්නම් ඔන්ලයින් වලින් විභාග පවත්තල තමන්ව සුදුසුකම් ඇති කරන ක්‍රමවේද තියෙනවා ලංකාවේ ආයතනවල ආයතන කීපයක. ඔබලට දැනගන්න ඕන නම් අපිව සම්බන්ධ කරන්න. ඒ වගේම අර මම කියපු පවුන්ඩ් 16000 ගාස්තුව පවුන්ඩ් 12000ට අඩු කරගන්න ශිෂ්‍යත්වය කියන්නේ ස්කෝලර්ෂිප් දෙන විශ්වවිද්‍යාල පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න. අපි ඔබලා ඉදන්වත් කරන්න. ඉතින් ඊමේල් කරන්න මේ ඊමේල් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. ඊමේල් කරන්න අපිට ඔබලාට දැනගන්න තවත් දේවල් තියෙනවා නම් අපි ඊළඟ වැඩසටහන මෙ කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ක් පර්මිට්ස් පිළිබඳව එංගලන්තයේ තියෙන වැඩ කිරීමට තියෙන අබෑර්තු පිළිබඳව සහ වර්ක් පර්මිට් ක්‍රමවේදයෙන් එංගලන්තයට එන විදිය. මොකද වර්ක් පර්මිට් එක ආවොත් මම අර කලින් කිව්වා වගේ අවුරුදු 5කින් මෙහි PR එක හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුද්දකින් බ්‍රිටිෂ් වෙන්න පුළුවන්. වර්ක් පර්මිට් එකට එනකොට තමන්ට තමන්ගේ භාර්යාව හෝ සැමියා දරුවන් ඔක්කොම එකක ඉන්න පුළුවන්. ඉතින් ඒක හරිම වැදගත්. ඉතින් අපි තව දවස් කීපයකින් හම්බෙමු. හරි. ඔබ ඒ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් subscribe කරන්න අපි හමු. ස්තුතියි.